මහනුවර දිස්ත්‍රික් වෙළඳ සංගම් නියෝජිතයන් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ පව කියා සිටියා. පළාත්වල ආර්ථික බලය විමත් දෙකත කිරීම සඳහා පළාත් ආර්ථික සංවර්ධන මණ්ඩල පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තවදුරටත් කියා සිටියා. මහනුවර එක්සත් වෙළඳ පෙරමුණ සංවිධාන කර තිබූ මෙම හමුවට සිංහල දෙමළ මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයන් රැසක් සහභාගී වුණා. ඔවුන් සිය ව්‍යාපාරික ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා. එමෙන්ම මෙම ව්‍යාපාරිකයන්ගේ යෝජනාවලියක්ද ජනාධිපතිවරයා වෙත බහර දුන්නා. දැන් ආර්ථිකය ටිකෙන් ටික හොඳ අතකට හැරෙනවා, සම්පූර්ණයෙන්ම නැහැ. ඒ නිසා මේ බදු තියෙන ප්‍රශ්න සංශෝධනය කිරීම IMF එක සාකච්ඡා කළා තමයි කරන්න තියෙන්නේ. අපේ විදේශ සංචිතය වැඩි වෙලා තියෙන්නේ. ඒත් එන අවුරුද්දේක අඩු වෙන්න යනවා. ඇයි අඩු වෙන්නේ? වාහනෙන්න පටන් ගත්තා මේක අඩු වෙලා ආපහු වැඩි වෙන්න ඕනේ. ඒත් අපිට වාහන නොගෙන ඉන්න බෑ. මගේ අදහස අනුව නම් අපි මීට වඩා දියුණුවකුයි සහනයක් අරගන්න තියෙනවා. ඒ වගේම ඊස් ඔෆ් ඩුයින් බිස්නස් දැන් නීති වලට දාන්න ඉන්නේ ඔයගොල්ලෝ අරගෙන. ඒ වගේම මේ තියෙන රෙගුලේෂන් එකක් අඩු කරන්න කියලා ඉන්නේ. කොහොම නෑ නිකන් යනවා 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 වටේ අන්තිමට මුකුත් වෙන්නේ නෑ. අපි ඔක්කොම එකතු වෙලා කොහොමද මේක වෙනස් කරන්නේ කියලා එකම වේදේ කරමු. අපි දැන් අලුත් ආයතන කීපයක් ඉකොනොමික් කමිෂන් එකේ මාත්‍රි කරලා තියෙනවා. තව අලුත් එකක් තියෙනවා දේශීය ව්‍යාපාරිකයන්ට. මං හිතන්නේ අපි ඉන්නේ IDB එක, IT, IIT ඔක්කොම එකතු කරලා EDB එකතු කරලා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇති කරන්න. ඒකට එක තැනකින් දේශීය ව්‍යාපාරිකයන්ට තිය සහයෝගය ලබා ගන්නට පුළුවන්. දැන් ඒ කරන ගමයි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදේශවල තියෙන ප්‍රධාන වෙළඳ මණ්ඩල තව ශක්තිමත් වෙන්න. මොකද අපි ආර්ථික බලය විමධිගත කරනවා නම් ඒ වගේම තියෙන්න ඕනේ. මම නම් යෝජනා කරලා තියෙන එකට ස්ථානික පක්ෂත් ලෑස්ති, පළාත් ආර්ථික සංවර්ධන මණ්ඩල දාන්න. ඒ ටික හැම පළාතම දාන්න. ඒතකොට ඒක අපි වැඩ කටයුතු කරන්න. කෙසේ හෝ අපි ආපහු පස්සට යන්න හොඳ නැහැ. අපි ඉදිරියට යන්න ඕනේ. දැන් තියෙන ආර්ථිකය ආරක්ෂා කරලා අලුත් ආර්ථිකයකට යමු. අපි දියුණු වෙන්න අපිට වැඩියෙන් විදේශ විනිමය ලැබේ.